වර්තමානයේ වන විට අලිමිනිස් ගැටුම දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකම ජනතාව පත් ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. වන අලින් ගම් වැදීම හේතුවෙන් මිනිසුන්ගේ ජීවිත මෙන්ම වගවන් සහ දේපළවලට හානි කළපුවත් අපට නිරන්තරයෙන් වාර්තා වෙනවා. ඒ වගේම අලින්ගේ ජීවිත විනාශ වූ අවස්ථාද අපට වැඩි වශයෙන් අසන්නට ලැබෙනවා. වන අලි ප්‍රහාරයකින් ඊයේ දිනේදී සෝමවතිය මාර්ගයේ සුංගාවිල වනජීවී කාර්යාලය අසලදී හිමිනමක් අපවත් වී තිබුණා. එවන් තවත් පොළොන්නරුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. වනාලින් ගම් වැදීම නිසා ගල්ලෑල්ල කුසුම්ගම ගම්මානයේ ජනතාව මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. කුසුම්ගම ගම්මානයේ ජනතාව පවසන්නේ ඔවුන්ගේ බෝග වගාවන් වනාලින් විසින් විනාශ කරන බවයි. දෙකට විතර සද්දයක් ඇහුණා මේ ගල් පෙරලෙනවා වගේ. ඊට පස්සේ ඇවිල්ලා බලන්න මේ ජනේලට තල්ලු කරනවා. ඉතින් මට යන්න දියාවකුත් නැහැ. ඒක දොරයි තියෙන්නේ. එළියට එන්න විදියකුත් නැහැ. විනාඩි 25ක් විතර ඔළුව දාගෙන ඇතුලේ හිටියා. මගේ වත්තේ විතර පොල් පොල 30කට වැඩි හානි කරලා තියෙනවා. කෙසෙල් පැනලා කියන්න බෑ. කෙසෙල් මයිතේ 50කට 60කට වැඩිය විනාශයි. තනි අලියෙක් එන්නේ මේ හැමතැනම විනාශ කරලා තියෙනවා. අපිට අලි වෙඩිල්ලක් දෙන්න ගියොත් අලි වෙඩි දෙකයි දෙන්නේ. ඊට පස්සේ ඉල්ලන්න ගියා සතියකට දෙකයි ලු දෙන්නේ. මොකක්ද මේකට පිළිවෙලක් උනේ? මේ අතර වනාලි පහර දීමක් හේතුවෙන් ගල්ගමුව මහනන්නේරිය උත්තර ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පාරක පොඩි එක්කෙනෙක් අරගෙන ස්පිටාලෙකට බෙහෙත් ටිකක් ගන්න යන විදිහ. අලි වැටක් කියලා තියෙනවා කරන්ට් එක නැහැ. අර අතන වාහන වාගයක් තියෙනවා. ඒ වාහන වලට තීර රැමේ ගහලා යනින් ගමන් ඒ වාහන වලට ගහලා ගියා. කලී රංජුව මෙහෙම ඉන්නවා එලවන්නවත් එන්න ගිහම වාහනයක් නැහැ කියලා. ඕක තමයි හැමදාම කියන කතාව. වනජීවී එකක් නිකමරක් ගණන් ගන්නවත් නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.